ලංකා බුද්ධියන් සෙනෙමයි නෝ ඉන්දියාවෙන් කියලා තිබුණනේ අහවල් දිනේට අහවල් වෙලාවට අහවල් කට්ටි ගහනවා කියලා. ඒ දැනගෙනද ගියේ කියලා අපිට සැකමුසු එනවා. මෛත්‍රීපාල සිරිසේන පිටරට ගියේ. පිටරට ගියේ. ඔව්. අනිත් එක පාර්ලිමේන්තුවේ ඉන්න අතිබහුතරයක් දෙනා මේක ගහනවා කියලා දන්නවා. දන්නවා කියලා තමයි හරින් ප්‍රනාන්දුගේ තාත්තා දුගෙන් හිටියේ. ඔව්. ඉතින් මෙච්චර දැනගෙන සමාරෝයේ වර්තමාන පොලිස්පති කවුද? දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දු තෙන්නකෝන් කියලා සැපගත්ත කොහෙද ගිහිල්ලා. ඉතින් ඒ හෙට දවසේ පාස්කු ප්‍රහාරයට අවුරුදු 5ක් පිරෙන දවස. අවුරුදු 5ක් පාස්කු ප්‍රහාරයට පිරෙන කොටත් තාම පාස්කු ප්‍රහාරයට හරියට කෙනෙක් අල්ලලා ඇතුළට දාලා නැහැ කියන කාරණාව අපි දකිනවා. ඒ වගේම තමයි අපි දකිනවා දේශපාලන වේදිකාව ඇතුළේ හැමතිස්සෙම කියනවා අපිට බලය දුන්නට පස්සේ අපි මේ පාස්කු ප්‍රහාරයේ විින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නම් කියලා. හැබැයි අපි දැක්කා ඒක 2019 දිත් උනා. ගෝඨාභය රාජපක්ෂලා ඉන්නේ බලයටත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්නම් කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මේ ළඟදි කතාවක් කියනවා, මම මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් දන්නවා, හැබැයි මම කියන්නේ නැහැ මාධ්‍යයට මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් කවුද කියලා. එතකොට අපිට හිතන දේ තමයි මෛත්‍රීපාල සිරිසේන මේ කරන්නේ එක්තරා පැත්තකින් තර්ජනයක්ද කියන කතාව. මොකද මං ගාව ඔයාලගේ ෆයිල් තියෙනවා, ඒ ෆයිල් ටික එළියට දානවා උඹලා කටවහගෙන හිටියේ නැත්තම් වගේ කතාවක්. අන්න ඒක හින්දා මෛත්‍රීපාල සිරිසේන හරිනම් මේ වෙනකොට අත්අඩංගුවට ගන්න ඕන. අත්අඩංගුවට අරගෙන මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රශ්න කරන්න ඕන මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකාරයා කවුද කියන එක. මොකද එහෙම නැතුව මෛත්‍රීපාල සිරිසේනට ගැළවිලා ඉන්න බෑ. මොකද 2015 විධායක ජනාධිපති විදිහට මිනිස්සු එකතු වෙලා පත් කරගන්නේ අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සු මැරෙන්නවත්, එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේනට මේ විදිහට ප්‍රශ්න වලින් ලිස්සලා යන්නවත් නෙවෙයි. ඒත් එක්කම අපි දැක්ක මේ ළඟදී මේ මෛත්‍රීපාල සිරිසේනත් එක්කට ඉන්නේ විජේදාස රාජපක්ෂ කියලා. විජේදාස රාජපක්ෂත් එක්කට ඉන්නකොට අධිකරණ අමාත්‍යවරයා එක්කට ඉන්නකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය පසිඳලන්නේ කියලා. ඒකින් තමයි මේ විදිහට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අපි අඛණ්ඩ සත්‍යග්‍රහයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. පොලිසියෙන් තව ටිකකින් ගහලා එලවනවා කියලා ආරංචියකුත් අපිට අවිල්ල තියෙනවා. හැබැයි අපි ඉන්නවා පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉෂ්ට වෙනකන් මෛත්‍රීපාල සිරිසේන කියන හිටපු විධායක ජනාධිපතිවරයාව අත්අඩංගුවට අරගෙන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරලා මේ කවුද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කවුද කියලා මහ ජනතාවට හෙළි කරනකන් අපි මේ කොටුව දුම්රිය ස්ථානය අසල නැවතිලා ඉන්නවා කියන එක අපි මතක් කරනවා. ඔව්, දැන් ඔහු කියලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන යා දන්නවා හොඳටම, හැබැයි කාටවත් කියන්න එපා කියලා කියනවා. කාටවත් කියන්න එපා කියන්නේ යා කියන්නලු උසාවියට, උසාවියට කියන්නලු, උසාවියට කියන්නත් කියලා ඒත් කාටවත් කියන්න එපා. උසාවිය මං හිතන්නේ ගරු නීතිඥතු ගරු රේෂ් අවරරි නඩුකාර උන්නාසලට කියලා කියන්න එපා කියන එක මොකද මාර තේරුම නේද? ඒක ඒක ගොඩක්ම ලාල්ලයි. නිකන් ඔයාට හිතෙන්නේ නැද්ද ඒක නිකන් මෛත්‍රීපාල සිරිසේන බ්ලැක්මේල් කරනවා වගේ මිනිස්සුන්ව කියලා. ඒ කියන්නේ මම මේක කියනවා මට ඕන විදිහට හිටියේ නැත්තම්. නිකන් ඒ වගේ එකක් අපිට ඇත්තටම තේරෙන්නේ ඒ වගේ එකක්. දැන් නිකමිට දන්නකෝ ලාල්ලයියා කිව්වොත් එහෙම කැමරාව ඉස්සරහ හරියයි. ලාල්ලයියාගේ channel එක ඇතුලේ ලාල්ලයියා කිව්වොත් එහෙම මම පාස්කු ප්‍රහාරයේ විඳිතෙන් පාස්කු ප්‍රහාරයේ සිද්ධ කරේ කවුද කියලා දන්නවා කියලා කිව්වොත් ලාල්ලයියාට කොහොමද CID එක එහෙම නැත්තම් අපේ රටේ තියෙන ත්‍රස්ත මර්ධන එකක වැඩ කරන්නේ? බුද්ධියංශේ ලංකාවේ බුද්ධියංශේ නෙමෙයි. ඔව්. ඉන්දියාවෙන් කියලා තිබුණානේ අහවල් දිනේට අහවල් වෙලාවට අහවල් කට්ටි ගහනවා කියලා. ඒ දැනගෙනද ගියේ කියලා අපිට සැකමුසු එනවා මෛත්‍රීපාල සිරිසේන පිටරට ගියේ. පිටරට ගියේ. ඔව්. අනිත් එක පාර්ලිමේන්තුවේ ඉන්න අතිබහුතරයක් දෙනා මේක ගහනවා කියලා දන්නවා. දන්නවා කියලා තමයි හරින් ප්‍රනාන්දුගේ තාත්තා දුගෙන් හිටියේ. ඔව්. ඉතින් මෙච්චර දැනගෙන සමාරෝයේ වර්තමාන පොලිස්පති කවුද? දේශබන්දු තෙන්නකෝන්. දේශබන්දු තෙන්නකෝන් කියලා සැපගත්ත කොහෙද ගිහිල්ලා? ඉතින් ඒ එයාටත් තෝදනා නැහැ. යා නිවාඩු ගත්තෙ මොකටද? යා දන්නවනම් මේක යා දන්නවනේ අනිවාර්යෙන්ම. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් දේශබන්දුත් නැහැ. අර නිලන්ත ජයවර්ධනලා කට්ටිය තමයි මේකට කොටු උනේ. අනිත් එක අයියේ මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ වික්‍රමට වා හිතන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා ඒ පල්ලි ගියපු මිනිස්සු කරපු වැරද්දක් නැහැනේ. ඔව්. ඒ මිනිස්සුන්ට අඩුම තරමේ අයිතියක් තිබේ මිනිස්සු මැරුණේයි කියලාවත් දැනගන්න. ඒ වගේම දැන් මේ පක්ෂ කියනවා දැන් මම දැක්කා ජාතික ජන බලවේගයේ සමුජ ජන බලවේගයේ සමුජ ජන බලවේගයේ කියනවා ඒගොල්ලෝ හෙලි කරනවා කියලා. ඉතින් අයිය ඒක කොහොමද කරන්නේ? මට එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ආපාලන ආණ්ඩුවේ හිටපු පොලිස් ඇමති තමයි කවුද? රජිත් බද්දු බණ්ඩාර. එතකොට දැන් රජිත් බද්දු බණ්ඩාර කියන්නේ සජබේ මහලේක. එතකොට එයාලා කොහොමද පාස්කෝට් යුක්තිය ඉටු කරන්නේ? රනිල් වික්‍රමසිංහත් ඉන්නේ අගමැති. අගමැති. එතකොට එයාලා කොහොමද පාස්කෝට් ප්‍රනාන්දු හරින් ප්‍රනාන්දු හිටියා අමනුෂ්‍ය නැහැ මනුෂ්‍ය නැහැ කරේ හිටියා. ඒ වගේ කට්ටිය හිටියා මේකේ. ඉතින් නම් පොඩ වැරදුන මුන් නඩු දානවා. නඩු දානවා. දැන් නඩුවකුත් කාලේ ඉන්න වෙලාවට. ඒ නිසා මේ හරි ප්‍රවේශයෙන් කතා කරන්න ඕන. ඉතින් මේ පාහරේ ඔක්කොම ඉඳගෙන මේ හුටන් හුටන්ලා ඔක්කොම ඉඳගෙන මුන් මේ ලේ ලේ තවරලා මේ කෙලින්ම අපිට පැහැදිලි ජාතිවාදී ආගමවාදයෙන් මොලක් කාලා එක දිගටම ආවනේ. එක දිගටම ආවා මේ පාස්කු ප්‍රහාරයේ
එකනේ කාව බලයට පත්වන්නද කියලා මේ රාජපක්ෂලගේ ගෝඨාභය බලයට පත්වන්න කියන එක අපිට පැහැදිලි. ඒක පැහැදිලි නැත්නම් ඒක බොරුවක් නම් ඔගොල්ලෝ මේක එලි කරන්න කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේ රටේ තාජුදීන් ඝාතනය වුණා. ලකුණ ඝාතනය වුණා. ඒ වගේම එක්නලි කොටල අතුරු දහන් වුණා. නෑ. මේ කියලා තියෙනවා සහෝදරයා මේකට දේශපාලනේ සම්බන්ධ නම් මේක කවදාවත් වෙන්න බෑ. හොයන්න බෑ. අනිත් එක මේක බොරුවක් නම් ඒත් වෙන්න බෑ. බොරුවක් නෙමෙයි දැන් මේක. සත්‍ය සිදුවීමක්. සත්‍ය සිදුවීමක් නම් අනිවාර්යයෙන් හොයන්න පුළුවන්. මේ මෙච්චර ගොඩක් බැරිලා මේක ඉබ්‍රාහිම්ගේ මම ඉබ්‍රාහිම් එක්කත්ම සාකච්ඡාවක් කරා. ඉබ්‍රාහිම් දැන් එළියට ඇවිල්ලා ඉන්නවා. ඒ සාකච්ඡාව මට එළියට දාන්න බෑ. ඔය පොලිසියෙන් ඕන නම් මගෙන් ඉල්ලුවත් මගේ ඔයාලට පෙන්වන්න බුද්ධියන්තද? ඒ තරම් ඒක බැරහැරු. නැත්නම් මගෙන් අහයි ඔක දැම්මොත් මම හතරේ තට්ටුවට අරන් ගියා. නෑ ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා නම් මං ගා දිනවා මේ වීඩියෝ එක. විනාඩි 36ක් කතාවක් ඉබ්‍රාහිම් එක්ක කතා කරා. ඒගොල්ලන්ගේ පුතු දෙන්න තමයි මැරුනේ. ඉතින් මේකේ අලගියතම් මුලගියතම් අපි දන්නේ නෑ. නමුත් ඒ දන්නවා ඒ බුද්ධියංශ විතරක් නේ දැන් මෛත්‍රීපාල සිරිසේනම කියනවනේ අයියෝ මම මේක දන්නවා කියලා. එතකොට දැන් දන්නේ නැත්තේ අපි විතරයි. අපි විතරයි දන්නේ. එතකොට බුද්ධියංශ දන්නවා කියලා ඇහුවා. ඔව් පොලිසිය ඔව් පොලිසිය දන්නවා මෛත්‍රීපාල සිරිසේන දන්නවා ඔය හරින් ප්‍රනාන්දුලා රනිල් වික්‍රමසිංහලා ඔය ඔක්කොම දන්නවා. දන්නේ නැත්තේ අපි විතරයි. ගහන වෙලාවත් දන්නවා. ගහන වෙලාවත් දන්නවා. යකෝ ලංකා ඉතිහාසයේ ටක්කෙටම ගහන වෙලාවයි ගහන තැනුයි ඔක්කොම කියලා තොපි නවත්ත ගත්තේ නැහැ. අපිද වැරදි කවුද වැරදි එතකොට? නෑ අපි වැරදි වැරදි. ඒකලත් අපි වැරදි. අපි වරදකාරෝ. මේක වෙන දෙයක් වුණා නම් හොරකමක් වංචාවක් දූෂණයක් වුණු තල්ලනවා. මුන් පාස්කු ප්‍රහාරය නෙමෙයි. සීනිබඳු වඥාව ඇල්ලුවද? එකක්වත් ඇල්ලුවේ නැහැ. ඔව් ආ එකෙක් කිව්වා ගායි කියලා. ඔව් ගායි මෙච්ච ලොකුට ගායි. ලොකුට ගායි කියලා ඇතුළු. මේ කවුද මේ කිව්වේ? ආරක්ෂක ලේකම. උන්ගේ නම්වත් මතක නැහැ. ඉතින් මේ ආරක්ෂක කවුන්සලයේ රැස්ුන් නැද්ද? අපිද පලි? ඒ කතෝලික ජනතාවද පලි? ඉතින් මේ රටේ මහා පරිමාණයේ වංචා දූෂණ ඔක්කොම එලි කරත් මුන් අල්ලයිද එකෙක්ක තැල්ලුවද සීනුබදු වංචා මේ ළඟදී වංචාවක් තිබුණා නෙමෙයි ඒ තැල්ලුවේ නැහැ ඒ තැල්ලුවේ නැහැ එතන ඔල්ල ඔක්කොම වංචාව තුන ඊයේ පෙරේද වංචා මොකද්ද මේ රටලුණු වංචා රටලුණු වංචා රුපියල් 70කට ගෙනාපු ලුණු 700 විකුණනවා ඉතින් මුන්ට වැහි නැති හේන ගහන්න ඕන මේ පරේන්ට මේ පරයෝ අපි අත්තරන් කොරරන් අපිව වාංචු දාලා අතුලේ දියලා මේ හිතරව් කිලිම වලක්කනවා නම් ඒව සුම්මා වාරත් නඩු දිනවනේ නඩු කියන්නේ නඩු කෝටියයි ඒත් අපි සටන අතාරින්නේ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට රැස්වී සිටින්නේ පාස්කු ප්‍රහාරය සිදුවී හෙටට වසර පහක් සපිරෙන මොහොතේ ඊට කලින් දවසේ දහවල් 11 සිට අපි මේ නොකඩවා අරගලයක යෙදෙන්න සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙන්න යෙදුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහ ඒ මියගිය 269 වූ ආත්මයන්ට සැනසීමක් දෙන්න වින්දිතයන්ට ඒගොල්ලන්ට අවශ්‍ය ඒ පාසුගංශා ඒගොල්ලන්ට අවශ්‍ය පාසු ප්‍රහාරයෙන් ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච ඒ අසාධාරණයට උත්තරයක් ලබා දෙන්න කියලා මේ අපි ඉල්ලනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මේ තියෙන ආණ්ඩුවෙන් සහ එවකට හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන කියනවා මේ මෑතකදී ඔව් මන් දන්නවා කාව කාවද කවුද මේකට සම්බන්ධ කියලා ඉතින් අපි ආරාධනය කරනවා ශ්‍රී ලංකා පොලිසියට CID එකට මෛත්‍රීපාල සිරිසේනව මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට මෛත්‍රීපාල සිරිසේනව අත්අඩංගුවට ගන්න අත්අඩංගුවට අරන් එයාව උසාවියේ ඉදිරිපත් කර එයාගෙන් ප්‍රශ්න අහලා මේකේ කවුද මේ පාස්කු පහරට සම්බන්ධ ප්‍රධාන සැකකරුව කියලා ඒ ලෝකෙට ඒක එලි කරන්න ජනතාවට ඒ උත්තරේ අවශ්‍යයි. ඉතින් එම නිසා අපි නිර්පාක්ෂිකව පාටපක්ෂ බේදකින් තොරව මෙතන රැස්ව සිටින්නේ නොකඩවා අපි මෙතන වාඩි වී ජනතාවට එක්රැස් වෙන්න කියලා ආරාධනය කරනවා. අපි මෙතන මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගන්නකම් එයා උසාවියට ඉදිරිපත් කර මේකේ මහ මොලකරුවන් කවුද මේකට සම්බන්ධ කියලා රටට ලෝකයාට එලි කරනකම් මෙතන අපි නොකඩවා අකණ්ඩව මේ සාමකාමී උද්ඝෝෂණය කිරීමට සූදානම් මේ සත්‍යග්‍රහය කිරීමට සූදානම්.